සමාජ සංගායනා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබ සැමට පින්බර සුභ උදෑසන. පින්නතුනි, එක මූර්ති ශිල්පියෙක් තමන්ගේ මූර්ති හදන ආයතනේ අඩි 15ක විතර උස දේව පිළිරුවක් නිර්මාණය කළා. දේව පිළිරුව නිර්මාණය කරලා අවසන් වෙද්දී එයාගේ අත වැදිලා දෙවියන්ගේ නහය ළඟ පුංචි සීරීමක් ඇති වුණා. ඒ සීරීම ඇතිවෙච්ච පිළිමය පැත්තක තියලා මේ මූර්ති ශිල්පියා ඒ වගේ තව පිළිරුවක් අඹන්න පටන් ගත්තා. මූර්ති ශිල්පියාගේ මිත්‍රයෙක් මූර්ති ශිල්පියා හමුවෙන් ඇවිල්ලා ඔහුගෙන් අහනවා, මිත්‍රයා, ඇයි ඔබ එක වගේ රූප දෙකක් අඹන්නේ? මම මේ බිම තියෙන රූපය අඹල ඉවර වෙනකොට මගේ අත වැදිලා දෙවියන්ගේ නහය ළඟ සීරීමක් වුණා. ඒකයි මම තව පිළිරුවක් අඹන්නේ. මිත්‍රයා කියනවා, මිතුර, මේ දෙවියන්ගේ නහය ළඟ තියෙන සීරීම පුංචි එකක්, හරි සියුම් එකක්. ඒ නැතත් මේ අඩි 15ක් විතර උස පිළිරුව කෙලින් කළාම ඔය සීරීම කාටවත් පේන්නේ නැහැ. ඇයි ඔයා තව මහන්සි වෙලා ඒ වගේ පිළිරුවක් මේ අඹන්නේ? ඒකනම් ඇත්ත මිත්‍රයා. නමුත් දෙවියන්ගේ නහය ළඟ සීරීමක් තියෙනවා කියලා මේ ලෝකෙ දෙන්නේක් දන්නු. එක්කෙනෙක් තමයි මම, අනිත් කෙනා දෙවියෝ. ඒ නිසා මට අවංකවම දෙවියන්ගේ ළඟ මේ පුංචි සීරීම සහිත පිළිරුව මහ ජනතාවකට වැඳුම් පිඳුම් කරන්න ලබලා දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බොහෝ පිරිසකට වැඳුම් පිඳුම් කරන්න මේ පිළිරුව තියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාමයි මම මේ තව පිළිමයක් අඹන්නේ. පින්නතුනි, මේ උදෑසන හිරු සමාජ සංඝායනා ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලොකු කුඩා අපි හැම කෙනෙකුටම ජාති ආගම් භේදයකින් තොරව මේ මූර්ති ශිල්පියාගෙන් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ තමයි ඔහු ඔහුට අවංකයි, ඔහු කරන කාර්යයට අවංකයි, ඔහුගේ අවංක භාවය ඔහුගේ හෘද සාක්ෂියට එකඟ බව හරි වටින දෙයක්. මේ ලෝකෙටම අපි වැරදි කළත් අපි දන්නවා අපි කරන්නේ මොකක්ද. නීතියට ඒක අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර අය ඒක නොදකිනව වෙන්න පුළුවන්, සමාජයේ අනිත් අය ඒක නොදකිනව වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හදවත දන්නවා මම මේ වරදක් කරන්නේ, මම මේ අනවශ්‍ය දෙයක් කරන්නේ, මේක ඇතුලේ මට ආර්ථික ලාභ තියෙන්න පුළුවන්, හැබැයි ඒක හානි කරයි නම් කවදාමුත් ඒ ජීවිත ඇතුලේ තමන් කරපු ක්‍රියාව පිළිබඳව හිතලා පසුතැවෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කියනවා පුංචි කාලේ මෝඩකම් කරනවා,
තරුණ කාලේ විප්ලව කරන මහලු වයසට වෙලා පසුතැවෙනු. මේ ලෝකෙ හැමෝට මේක පොදු නොවෙන්න පුළුවන්. නමුත් හෘද සාක්ෂියට එකඟ නොවිලා වැඩ කරන මිනිස්සුන්ට ඒක ඒ විදියටම බලපාන. අපි අහලා තියෙන පුංචි කාලේ ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය. ආණ්ඩි මිනිස්සු තමන්ගේ යදීම් කරලා අවසන් වෙලා එක නවා තැන්පලක් අම්බලමකට ආවා රාත්‍රී නවා තැන් ගන්න. හැමෝම කතිකා කරගත්තා තමන් එකතු කරගත්ත සහල් වලින් මිට මිට දාලා කැඳක් හදමු කියලා. ආණ්ඩි 7 දෙනා පළමු කොට වතුර ටිකක් හොඳට ලිපේ තිබ්බා. ආණ්ඩි 7 දෙනාම තමන්ගේ මල්ලෙන් හාල් මිට මිට දාන්න කියලා තමයි පොරොන්දු. එක ආණ්ඩි කෙනෙක් ආවා. එයා හිතුවා මම දැම්මේ නැති වුණාට කමක් නැහැ, මගේ හාල් ටික ඉතුරු කරලා අනිත් අය දාවි කියලා. එයා හාල් මල්ලට අත දාලා හිස් අත ගිහිල්ලා වතුර තියෙන භාජනේ ළඟට ගිහලා දිගෑරියා. දෙවනිය කල්පනා කළා කමන්නේ පළවෙනියක් දැම්මනේ ඊළඟ කෙනක් දායිනේ මං දාන්න, එයත් ඒ වැඩේම කළා. තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය, හත්වෙනිය හැමෝම ඒ බොරුවම කළා. අවසානයේ දැන් කෑම කන්න කැඳ බොන්න සූදානම්. කවුරුත් එකතු වෙලා මේ හට්ටිය බෑවා, බිමින් තිබ්බා. නිකම්ම නිකං උණු වතුර ටිකක් එකිනෙකා එකිනෙකාට වංචා කළා, තමන් තමන්ට වංචා කළා, තමන්ගේ හෘද සාක්ෂියට බොරු කළා. ඒකේ විපාක ඒ මොහොතේම ලැබුණා. ඒ වගේම තමයි රයි ගමියයි ගම්පලයයි දෙන්න යාළු දෙන්න එකට තමයි ව්‍යාපාර කරන්නේ. එක දවසක් ගම්පලයා රයි ගමියත් එක්ක කතා කරලා දෙපැත්තෙන් එක තැනකට එකතු වුණා වෙළඳාම යන්න. රයි ගමය පුද්ගලයා පුවක් ගේන්න පොරොන්දු වෙලා එයා පුවක් කියලා කිතුල්ලට අරන් ආවා. ගම්පලයා බුලත් ගේනවා කියලා එයා රයි ගමය රවට්ටන්න එයා අරගෙන එන්නේ බුලත් කොළ නෙවෙයි. එයා බුලත් කොළ ගෙනාවේ නෑ, එයා ගම්බිරිස් කොළ අරන් ආවා. රයි ගමය හිතනවා මගේ මේ කිතුල්ලට ටික දීලා ගම්පලයාගේ බුලත් ටික ගෙනියන්න ඕන. දෙන්නම දැන් එකම අම්බල මෙරෑ නවා තැන් ගත්තා. දෙන්නම කල්පනා කරනවා මගේ ටික තියලා අරක ගෙනියන්න ඕන. ඒ හැමෝම හිතුවේ මම මේ බොරු කළාට අනෙක් අය හැම බොරු කරන එකක් නැතුව ඇති කියලා. රයි ගමයා උදෙන් නැගිටලා ගම්පලයාගේ ගම්බිරිස් කොළ ටික බුලත් කොළ කියලා හොරාට අරන් ගියා. ගම්පලයා සතුටු වුණා, හරි හරි මගේ මල්ල රයි ගමයා ගෙනිච්චා, දැන් ගම්බිරිස් කොළ ටික රයි ගමයා ළඟ ඇති, පුවක් ටික මං ගන්නවා කියලා කිතුල්ලට ටික ගත්තා. රයි ගමයා විදියට රැවටුණා, ගම්පලයා විදියට රැවටුණා. අවසානයේ දෙන්නම රැවටුණා. ඇයි මේ ආත්ම වංචාව? තමන් තමන්ට අවංක නැතිකම. නීතිය වෙන යම් සාධක සැලකිල්ලට ගත්තත් නැතත් අපි අපිට අවංක වීම තමයි හරි වටින්නේ. තමන් තමන්ට අවංක වීම තරම් වටින දෙයක් මේ ජීවිතේ පින්නතුනි ඇත්තේ නැහැ. රාහුලෝවාද සූත්‍රයේදී අම්බලට්ටික බුදුහාමුදුරෝ රාහුල හාමුදුරන්ට දේශනා කරන, රාහුල පච්චවෙක්කීත්වා කායේන කම්මං කාතබ්බං. ඔබ කායික ක්‍රියාවන් කරද්දී නැවත නැවත හිතන්න. එහෙම හිතලා
ඒ කායික ක්‍රියාවන් සිද්ධ කරන්න. හේතුව මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝ නන් දුක්ඛ මන් වේති චක්ඛන්ව වහතෝ පදං. තමන් කරපු දේවල් නරකනම් තමන් පසුපසේනව හරියට ගොනා පස්සේන කරත්තේ වගේ. ඒක ගොනාට හරි කරදරයි. ඒක ගොනාට මහා ලාභ සහගතයි. ගොනා එකෙන් මහා පීඩාවක් ලබනවා මේ ලෝකේ. මේ ජීවිතය ගැන විතරක් හිතලා යම් යම් ක්‍රියාකාරකම් කරන ඇත්තෝ මේ විපාක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒක ඇතුලේ අපිට වළක්ව ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. හේතුව ක්‍රියාව නරකයි නම්, ක්‍රියාව සදාචාර විරෝධී නම්, උත්තරය සහ කර්ම විපාක සදාචාර සම්පන්න වෙන්න ඕන කියලා අපිට තර්ක කරන්න බෑ. ක්‍රියාව ඇතුලේ නැති සදාචාරයක් ප්‍රතිඵලය ඇතුලේ ඔබ කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා. ක්‍රියාව ඇතුලේ තියෙන සදාචාරය තමයි ප්‍රතිඵල ඇතුලේ තියෙන්නේ. එහෙම නැත්තන් නෑ. සබුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපි යා යුතු මඟ අපි සාධනය කරගන්න ඕනි. ඒක තමයි ඇත්ත ස්වභාවය. බුදුහාමුදුරුවෝ දේශනාවේදී පෙන්නනවා තුමේ කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතං. මම මඟ පෙන්වන්නෙක් විතරයි. නුඹ ක්‍රියා කරන්න. නුඹලා ක්‍රියා කරන්න මම මඟ පෙන්වනු. ඒක තමයි මේ හැම තැනකදීම අපි සිද්ධ කරන්නේ. අපිට කවුරුත් එගොඩ කරන්න බෑ. එගොඩ වෙන විදිය කියලා දෙන්න පුළුවන්. මේ ජීවිතවලදී මේ ජීවිත පවත්ව ගන්න නැත්තන්ට කරුණු හතරක් බලාපොරොත්තු වෙන්න ඕනි. බුදුහාර පෙන්නනවා. ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ සග්ගං සුගතින්නෝ යන්ති පරිනිබ්බන්ති අනාසව. අපේ ජීවිතේ මේ ගමන අවසන් වුණාම නැවත අපි උපදින්න පුළුවන් අවස්ථා තුනක. ගබ්බ මේකේ උපජ්ජන්ති නැවත මව් කුසක් ලබන්න පුළුවන්. නිරයම් පාප කම්මිනෝ අපාගත වෙන්න පුළුවන්. සග්ගං සුගතින්නෝ යන්ති දිව්‍ය ලෝක යන්න පුළුවන්. පරිනිබ්බන්ති අනාසවා ඇතැමැත නිවන් යන්න පුළුවන්. පිනතුනි මේ හතර හොඳට මතක තියාගන්න. ගබ්බ මේකේ උපජ්ජන්ති. ඔබ ඔබ ගැන හිතන්න. ඔබ ගත කරපු ජීවිතය ගැන හිතන්න. ඔබ කරපු ක්‍රියාවන් කොටස් දෙකකට බෙදන්න. ඒකෙන් වැඩි ගොඩ මොකක්ද කියලා ඔබ විසින්ම හොඳට නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කළාම හෙට ඔබේ ජීවිතය අවසන් වුණොතින් ඔබ ගබ්බ මේකේ උපජ්ජන්ති. නැවත මව් කුසක උපදීද ඒක දන්නේ ඔබ. ලෝකෙටම තමන් නිර්දෝෂී කියලා පෙන්වුවට තමන්ගේ හෘද සාක්ෂිය තමයි තමන් නිර්දෝෂීද නැද්ද කියලා. කියන්නේ මොකද අපි කියනවනේ, උගුරට හොරා බෙහෙත් බොන්න බෑ. අනිවාර්යයෙන්ම බෙහෙත් බොනවා නම් උගුර දැනගන්න ඕනේ. උගුර දන්නේ නැතුව බෙහෙත් බොන්නේ නෑ, පෙවෙන්නේ නෑ. එනිසා ඔබ තමයි දන්නේ මගේ ජීවිතය එන මාසේ එන අවුරුද්දේ අවුරුදු 75න් 80න් ඉවර වුණොත් මට මව් කුසක් ලැබෙයිද? දෙක, නිරයම් පාප කම්මිනෝ. මිය ගියාට පස්සේ ජීවිතේ කෙලවර වුණාට පස්සේ
ඇතැම් කෙනෙක් අපාගත වෙන්න පුළුවන්. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ ඔබ තමයි ඒක දන්නේ. ඔබ කරපු ක්‍රියාවන් කොටස් දෙකක් කළාම වඩා වැඩි ගොඩ තියෙන්නේ අපායට නම් ඒක වළක්වන්න කාටවත් බෑ. ඒක කරන්න බෑනේ. වැඩිම ගොඩ අපායට යන්න අවශ්‍ය නරක දේවල් නම් ඒක එහෙමම තමයි. නිරයම් පාප කම්මිනෝ සග්ගං සුගතින්නෝ යන්ති. මේ ජීවිතය කෙලවර කළාම දිව්‍ය ලෝක ගත වෙන්න පුළුවන්. දිව්‍ය ලෝක ගත වෙනවා කියන තැනදී අපි කරපු ක්‍රියාවන් ගොඩවල් දෙකක් කළාම වඩා වැඩි ගොඩ හොඳද නරකද කියලා ඔබ බලන්න. හෙට හෝ නැවත දවසකදී අවුරුදු 20කින් 30කින් හරි අපේ මේ ජීවන ගමන ඉවර වුණොත් අපි දිව්‍ය ලෝකෙ යන්න සුදුසුයිද? අවසාන කාරණය මේ ගාථාවෙ පෙන්නනවා. පරිනිබ්බන්ති අනාසව. ඇතැම් වෙලාවට මේ ජීවිතයෙන් පස්සේ නිවන් යන්න පුළුවන්. නිවන් යන්නේ ජීවත් වෙලා ඉදිද්දි. ඔබ ඒක වරදව ගන්න එපා. මොකද අපි ගොඩක් වෙලාවට නිවන් සැප දැකලා තියෙන්නේ සොහොන් කොත්වල. නැත්තම් මරණ දැන්වීමක යට උඩ අනිච්චාවත යට නිවන් සැප. නැත්තම් සොහොනට යන තැන තොරණි. එහෙමත් නැත්තම් හාමුදුරුව පාංශුකූලෙදි කියනවා. ඔය හතර හැරුණාම කවුරුත් මේ ලෝකේ බහුතරයක් දෙනා නිවන් සැප කියන එක දැකලා නැහැ. දැන් নিকමට ඔබ හිතන්න, ඔබේ මුණුබුරෙක් මිනිබිරියක් ඔබේ නම ලියලා නමට යටින් නිවන් සැප ලැබේවා කියලා ගේ ඇතුලේ නිකම්වත් කොළයක් ඇලෙව්වොත් ඔබට කේන්ති යනවා, ඔබට තරහ යනවා. හේතුව අපි සමාජයේ බොහෝ වෙලාවට හිතන්නේ නිවන් සැපයි ජීවිතයේ කෙලවරයි එකයි කියලා. එහෙම එකක් නැහැ. ජීවිතය අවසන් වෙලා නෙවෙයි නිවන් යන්නේ, නිවන් ගිහිල්ලයි ජීවිතය අවසන් වෙන්නේ. එතකොට ඔබ තමයි දන්නේ ඔබ දස සංයෝජන දුරු කරාද, ඔබ ඒ මාර්ගඵල ලැබුවද. ඇතැම් වෙලාවට ඇතැම් ඇත්තෝ නොලබා ලැබුවා කියලා වරප්‍රසාද විඳිනවා. ඒක හොඳ නෑ. ඒක ආත්ම වංචාවක්. නැති ගුණ කියලා තමන් එහෙම වුණා කියලා වරප්‍රසාද විඳිනවා. ඒක ආත්ම වංචාවක්. අපිට අවංකවම බලන්න ඕනේ අපි නිවන් යනවාද, ඒකට අදාළ මාර්ගය අනුගමනය කරනවාද. ඒක හරිය සරල දෙයක්. මේත් අහලා තියෙනවා දේවදූත සූත්‍රය. අද දවසේ අපි ඔබ කියවන්නට ඕන සූත්‍රයක්. ඒකේ දේවදූතයෝ 5 දෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කෙනෙක් පව් කරලා අපාගත වුණාම මෙහි ඉන්න පිරිවර කවුරුත් යන්නේ නැහැ. බැංකු ගිණුම් කිසිවක් ගෙනියන්න බෑ. මෙහි ලියාපදිංචි වෙච්ච එක වාහනයක්වත් එහෙ ගෙනියන්න බෑ. මෙහි තියෙන පවුන් එකම දෙයක්වත් එහෙ ගෙනියන්න බෑ. කෑම බීම ඇඳුම් පැළඳුම් මොකවත්ම ගෙනියන්න බෑ. යනකොටත් අපිට දෙන්නේ ඇඳුමින් භාගයයි. පිට එළියේ, පිටිපස්ස එළියේ. එතකොට මේ ජීවිතවලදී කරපු ක්‍රියාවන් මොනවද, ඒව තමයි ගෙනියන්නේ. සුකෘතං දුෂ්කෘතං චෛව. හොඳයි නරකයි විතරයි ගෙනියන්නේ. ගච්ඡාන්ති මනු ගච්ඡති. අපේ පස්සේ යන්නේ එච්චරයි. දේවදූත සූත්‍රයේදී අපාගත වෙච්ච මිනිස්සු, වැරදි වැඩ කරපු මිනිස්සු අපාගත වුණාම යම රජ්ජුරු එකපාර අපායට ගන්නෑ. දැන් අපේ ආයතන වලට මිනිස්සු බඳව ගද්දී වුණත් සුදුසුකම් බලනවා. සුදුසුකම් වැඩි අයට තමයි අවස්ථාව දෙන්නේ.
දැන් එංගලන්තයේ පහුගිය දවස්වල ලෝක කුසලානි දිනනෝ. ඒ දිනනකොට ඔක්කොම සුදු ජාතිකය නෙමෙයි. විවිධ රටවල් වලින් එකතු කරගත්ත එංගලන්තයේ කියන කොඩිය යටතේ පවතින අය. ඒ අය දින්නේ ඇයි කියලා බැලුවොත් හැකියාවට අනුව කුසලතාවයට අනුව ඒ අයට ස්ථානයන් දුන්නා. ඒ කුසලතාවයන් පාවිච්චි කළ ඒ අය ජයග්‍රහණය කළා. අපායටත් එමයයි. අපායට වෙනම කුසලතා ටිකක් තියෙනවා. ඒ කුසලතා දියුණු කළාම ඉක්මනට යත හැකි ගිය ගමම්ම ගන්නේ නැහැ. වෙනම ක්‍රමයක් තියෙනවා. යම රජ්ජුරුවෝ ගියාම දේව දූතයෝ පස් දෙනෙක් ඉදිරිපත් කරලා යන කෙනාගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහලා කියනවා, ඔබ අපාගත වුණේ ඔබ කරපු වරදින්. ඔබ මේ අපාගත වීමට ඔබේ අම්මා තාත්තා බිරිඳ නෑනා මේ කවුරුත් වග කියන්න ඕනේ නෑ. සහෝදරයා වග කියන්න ඔබමයි මේකට වග කියන්න ඕනේ. ඔබ අපාගත වීම සම්බන්ධව සියලුම වගකීම තියෙන්නේ ඔබට. පොදුවේ අපි වැරදි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ පංගු ඔබට තියෙනවා. මුදලක් බැංකුවක එකතු වෙලා දැම්මට ඔබේ පංගු ඔබට ලැබෙනවා. ඔබ යම් වෙලාවකදී පොදුවේ යමකට මුදලක් ආයෝජනය කළාම ඒ ඉන්න ප්‍රමාණයෙන් බෙදුවහම ඔබේ කොටස ඔබට ලැබෙනවා. ගෙවීමක් හෝ ලැබීමක් මේ දෙකම පොදුයි. ඒ වගේ අපාගත වීමේදී යම රජ්ජුරුව අපායට යන ඇත්තන්ට තමන්ගේ වරද පිළිබඳව පැහැදිලි කරලා තමයි අපායට ගන්න. එකක් පිළිවලක් තියෙනවා. එතනදී ඔබ ඔබේ හෘද සාක්ෂිය පිළිබඳව හිතන්න ඕනේ. ඔබ ඔබට අවංක වෙලා කටයුතු කරන්න ඕනේ. ඔබ තමයි දන්නේ මේ දේ මම කළාය මම කළේ නැතය කියන එක. දන්නේ ඔබ. ඔබට බොහෝ සමාජ වරප්‍රසාද තියෙන වෙන්න පුළුවන්. සමාජයෙන් ගොඩාක් ඔබට අනුකූලතාවයක් තියෙන වෙන්න පුළුවන්. හැබැයි මේ මොකෝම දේවල් පාවිච්චි කරලා හදවතට එකඟ නොවෙන දේවල්, හිතට එකඟ නොවෙන දේවල්, බොහෝ පිරිසකට හානි වෙන දේවල් නොකළ යුතුමයි. ඒ නොකරන්නට ඕනි. මෙලව ගැන විතරක් හිතලා නෙවෙයි, පරලොව ගැනත් අපි හිතන්නට ඕන. අවුරුදු 100ක් නම් ඉන්නේ. මාස 1200යි, දවස් 36000යි, දවසකට වේල් දෙකක් කෑවොත් 72000යි. අපි 100ක් ඉන්නවා කියන එක පිළිබඳ අපි කාටවත් සහතිකයක් දෙන්න බෑ. අද අපේ රටේ පරමාවුස බලලා, ඔබ ජීවත් වෙච්ච කාලය බලලා, අර පරමාවුසෙන් ඔබේ ජීවිත ආයු කාලය අඩු කළාම එන්නේ අවුරුදු 10යි නම් දවස් 3650යි. ඒ දවස් 3650 දෙකට බෙදන්න ඕනේ රෑයි දවාලයි. දවල් ගාන හරි අඩුයි. ඒ ඉන්න කාලය ඇතුලේ ඔබ දවසර වේල් දෙකක් කෑවොත් වේල් 7000ක්වත් කැවෙන එකක් නැති වෙයි. වේල් 14000ක් විතර ඕනනම් කැවෙයි, 7000ක් ඕනනම් කැවෙයි. ඔය වේල් 7000 කන්න තමන්ගේ හිතට එකඟ නොවන දේවල් කිරීම කොතරම් යුක්ති සහගතද? ඔබට ආගම ඔබ පැත්තක තියලා හිතන්න. ඔබේ ජාතිය පැත්තක තියලා ඔබ හිතන්න. ඔබ කරන සමහර අයහපත් දෙයක් ඔබට විතරක් අලාභය ගේන්න වෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර දේවල් මේ සමස්තයටම හානි කරයි. එවැනි හානිකර දෙයක් නම් ඒක වැදගත් නෑ. දැන් බලන්න, මූර්ති ශිල්පියා පිරිසක් වඳින පිළිරුවේ නහය ළඟ ඉරක් තිබ්බ කියලයි තව පිළිරුවක් හදන්නේ. බලන්නේ මනුස්සයාට කොච්චර අවංකද කියලා.
එතකොට අපි පාලමක් හදනකොට අපි ඊට වඩා කොච්චර හිතන්න ඕනද? පාරකට කොන්ක්‍රීට් ටිකක් දානකොට අපි කොච්චර හිතන්නද? ඒ කොන්ත්‍රාත්තුව ගත්තත් කොච්චර හිතන්න ඕනද? පාර දෙපැත්තේ කාණු කපනකොට කොච්චර හිතන්න ඕනද? තමන් නොකෑවත් අනේකාට කන්න දෙන ආහාරය පිළිබඳ පිරිසිදුකම සෞඛ්‍ය තත්ත්වය ගැන කොතරම් හිතන්න ඕනද? තමන් වාහනේ පැදෙවේ නැතුණට ඒ හදන වාහනේ ආරක්ෂාව ගැන කොතරම් කල්පනා කරන්න ඕනද? ඇතැම් වෙලාවට නිර්දේශ කරන ආහාර හදන්නේ මෙහෙමයි කියලා. හැබැයි ඒ ගැන හිතන්නේ නැතුව රුපියලේ දෙකේ රුපියල් තුනේ හතරේ වාසියට ලාභයට කී දෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා නම් පිරිහවන්න උත්සාහ කරනවා නම් ඒ ගැන කොතරම් අපි හිතන්න ඕනද? තමන්ගේ කම් අනුන්ගේ කම් කියන ඒවා තාවකාලික දේවල්. ඒ නිසා අද මගේ වෙච්ච ඒවා තව කෙනෙක්ගේ තව දවසක. අද අනුන්ගේ වෙච්ච ඒවා හෙට මගේ අපේ වෙන්න පුළුවන්. හැබැයි හැම තැනකදීම තමන් තමන්ට අවංක වීම අතිශයින් වටිනවා. එතකොට ඔබ පාලනය වෙනකොට සමාජය පාලනය වෙලා සමස්තයම ඉන්න හිටින්න ජීවත් වෙන්න හිතෙන තැනක් බවට පත් වෙනවා. ඒ සඳහා මේ දහම මහඟෝසුවා ඖෂධයක්ම වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා